දුම්බරා ගී මියසිය සාර්ථක සංගීත චාරිකාවක් නිමකොට අපේ ආරාධන පිළිාරගෙන අද අපේ මැදිරියට පැමිසිවා ශ්‍රී ලංකාවේ සංගීත ශේෂට්‍රේට ඉතා විශාල සේවයක් කළ ඒ වගේම සංගීත රසිකයන්ට අමුතුම ආකාරයේ වින්දිනයක් ලබා දුන් සංගීතවේදී යෝලක්. ආචාර්ය ධරත්න රණතුංග සහ මාචාර්ය අමරා රණතුග දෙපල අප ඉතා ආදරින් සහ ගෞරවෙන් පිළිුගන්න. අයිබෝන් ඉතින් පලමෙන්ම මේ ධාරත්න මාත්මයග අහන්න කැමතිමකද අපි හැමෝටම කුඩාකාලය යම්කිසි සිහින ඇතිේ නවා. මොකද හැමෝත් අප ලොකුනාම කෞුද වෙන්නේ කියනවාගේ. ඉතින් මේ ඔබ කුඩාකාලයේදී යම්කි සිහිනයක් තිබුණාද කව හරි සංගීත වදිෙක් නැතන් ගායකෙක් ඒෂස්තට යන්න සිහිනය ඇත්වසම මඟ පෑදනේ. සිහිනයට ගුවන්විදිලි සංස්ථාව පොළින් පරම්භූනේ දන්තින ටොරින්ටෙන් චත්‍රස්වය නෙමයි කොටාරුන් ලික එක්තරක් ගේක බොහෝ සීම සහිත කාමර දෙකක තමයි ගුවන්විදිලි සංස්ථාව ආරම්භූුණේ. මේ මුල් කාලේම මට අවුදු මගතන මත විදිල වුදු පාකායක්කදර ඇති මං මගේ අම්මා. මගේ මව තමයි කාලේ ගුවන්විදිල්ලි කාන්තාවටිසරා නිදිරිපත් කළේ මොකද මව ගුරුවරයක් ගරුවරයක් නිසා ඇයට අවස්ථාව ලැබුණා මං ඇය සමඟ යනකොට ගුවන් විදිලට මට පේනවා ඉතාම ලස්සන සංගීත වැඩසිටාන්න මේ වැඩසරණ ඉදිරිපත් කළේ ඒකාලේ රූප සිංග මස්ට සාදිරිස් මාස්ට, මොහො මොඩ් ගවස්වැෙනනි අය. ඒවා හං ඉන්නකොට මට ඇතවසම පුුදුවවිදියටට මගේ හිත ඇදි ගිය. ශාස්ත්‍රියය සංගීතය ඇත්වාසේම මාහිතා කරමින් නිර්මාණය වුණු ගීතතමයි ගායනා කළේ. ඉතින් ඒකාලින් නිසා ඉඳලම කුඩා වනත් මගේ හිත ඇදිල නිසාම මම ශාස්ත්‍රියය සංගිතිය ගෙනගන්න උත්සාහ කරලා මොල ඉඳදලාම. ඉතින් ඒ උත්සාහය ප්‍රතිඵලතම අතමවු ලබලතියන. අමර රණතුන්ගේ මහත්මලත් ඒ වගේ ප්‍රවේශයක් දෙතියන්නේ සගිත ටාසයම මම කුඩාකාලේ පාසලේ නාට්‍යය සංගීත ප්‍රසංගයේට ගීත ගායනා කරන්න අහගනින්දලා අපේ ගුවන්න දිලි හිටිය ඒ කාලෙ බොහොම දක්ෂණවේදකෙක්. එතුමාගේ තිමුණ ළමා වයන කියලා. දැන් සිරියාජයගේ ළමා පිටිය ඒවගේ දැ ළමා උයන කියලා තිමුණ ළමයින්ගේ වැඩ සටාන. ඉතින් මට ආරාධනාක් ලැබුණ ඒ මේ ලම ඔයින ගීත ගායනා කරන්න. ඉතින් මංහිතන්නේ මම මල්ලිකා කහ විට ්‍රීම් රොෝ් ජයසිංහය වගේය ඒ කාලෙ කුඩා ලමුන් අපි ගීත ගායනා කලා. ඉති ඔය බිතයට මං කුඩා කාලය දෙතුන් සරයක් වැඩ සටහ වට ආවාඉ පාසැල් යන අවදිය නිසා වැඩිය මගේ පියා එවෙන නමුත් අපි සෑහෙන. ගීත සංක්‍යාවක් ඉදිරිපත් කරමින් දොරට වැඩිය. ඉන් පසුතම ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගණ්ඩ මගේ පියා භාරතයට එ අංගිහින් ඒ ක්‍රමාණුකූලව ශාස්ත්‍රිය සංගීතය ඉගැන්වා. ඔය විදිහත් තමා අ පඩිපෙලක්වාගේ ක්‍රමක්‍රමෙන් සංගීත ඥානය දියුණු කරගත්ත හොඳ ගුරුවරුන්ගේ උදෙස්ේ. ලබාග හොදා ඒකාලේ ඔබ දෙදෙනත් සමඟ ඒ සංගීත ශිේත්‍රයේ හිටපු සමකාල නියෝ ගැනම තකරොත්. ඔටන් සමකාලිනයෝ මමකිවද මල්ලිකාකාහ විට හිටිය. ෆ්‍රීම් රෝස් ජර්සිංහ හිටිය සිද්්‍ය ආර්ටිකල හිටිය. එවැනි ගයක ගායිකාවන් කීපදනෙක් හිටිය අපි සමකාලීනෝ ඒ හැම කෙනෙක්ම බොහොම ජනප්‍රියවනමට නම්වාසෙන්තා මතකැනෑ. ධර රතු දේව නන්දව ෛද්‍යසය කර නාර්ධ දිසාසය කර වගේ නන් දෙකක් තමයි මට මතක් වෙන්නේ මොකද ඒ අතර අපේ වැඩිහිට ුත්තිරයා අමර දේවශ වරියෙන් ඊට අමතරව ඇත්තවසු මට කාලය මේ ආරම්භ කලා ය මට මතක්න්න මොද අපිට අංග වැඩිහිටිය හිටිය රූපසික මාශ්‍රරල ව වැඩිහිට හිටිය ග දුර. එඒතකොට මට මතකාය කලකපව ගවංගදිලී සේවේ සිංගල්ල ඉංග්‍රීසි සා දෙමල සංගීත පොරේෂණ අයතන අධක්ෂකවර ඇටී වැඩ කටයුතු කලා අනෙල. හ ඉදිම් මොකොද අපේ ශ්‍රී ලංකාවට මුලින්ම උත්තරභාරතිය සංගීතය මනත ශාස්තට්‍රී සංගීතය තුළෙන් බලාපොරොත්තුනා ශ්‍රී ලංකාවට ආවේනික දේශය සංගීත. නිර්මාණය කරන්න මොද අපි තිබුණ ජනසංගීතයන ඉතිං ඒ පර්යේෂණ කටයුතුවල උන්න තියට මොනවගේ දායකත්ත ඔබ දෙපලගගේ ලැබුණේ. ඔය අදහස ඇත්තාසම මුලින්ම ආරම්භ වුණේ මගේ මතකේවිදියට නවසය හදිරිෙස් නමේ ගුවන් විදිලි ටොඩින්න්ටෙන් චතරවස්සයට ගෙනාපු වෙලාවේ ඊට ප්‍රථම්ම ඇත්තවසමන බීබී සිගින් අපපු ජෝනය ෆ්ලැම්සන් වගේ සුදු මහතුරන් යටදේ පාලන විචක් බාණ දලිය ප්‍රථමෙන්ම ජස්ට සිවිල් සවකෙක්වන එජ පෙරෙන මහතා අයටද පත් වුණා. එජ පෙරර මහතා ශිල්පීන්ට උපදේශයක් දුන්න අද අපි නිදාසර ලබල තින ශ්‍රී ලංකාවේ හරි සටින් පසුව නිදහශ රටක් එනිසා අපිට සංස්ෘතියට ගැලපෙන්න විදිේ මේ කලා හටිකුතු. සංගීතය අනිත්ලාඋනත් අපි නිර්මාණය කර ග අතියුතය ගෙනක.ඒය අදහස යටතේ තමයි මම මුලින්ම නවස පණස් පහේ. මහරයා මේ ගෙන ගෙත නිර්මාණය කළේ. පොද ඒකාල් වෙනට අපට ඇහුණේ වෙනත් විදිී ගීත. එකන් භාරතීය රගධාරය සංගීතය අනුසාරයෙන් ගානකරපු රපසිග මාස්ටල සාධජිස් මස්ශ්්‍රල ගානාාරපු විශේෂෙන්ම භාරතීය ගසල් කවාලි වැනි ගීත, ඒත් තනුුවලටම සිංහල පචලුව දෙපු ගීත්තම පට හන්ටලපන. ම අලුතෙන්ම නවනිර්මාණය කැටියට ජනගී ඇසුරෙන් මහරයාමේ නිර්මාණය කරා. මට මතකයි ඒකාලේ සුදේශ ගුවන්ග්‍ර සේවයේ වගේම වෙළඳ ගුවන්ග්‍රී ගීත ප්‍රචාර උනවිශේෂෙන්ම සුවිදිීශ සේවේ ශස්ත්‍රි ගීතය වක්ම ශාස්ත්‍රී වාදන ප්‍රචාය වුණ වෙළඳගුවන් ලිසේවේ සරණ ගීත ඉටට යන ප්‍රියවුණ. මොකක්ද අසන්නන්ට ශාස්ත්‍රී සංගීතයගන ටිකක් අඩු රෘචියක් තිබුණනේ දෙකාල මුල්කා හ පනි මගේ අදහසනං ඕනෑම් රටක සංගීත ශාස්ත්‍රයේ දියුණන මොකක් කර අපරිදිකොහෝ පෙරදිකහෝ ශාස්ත්‍රී සංීතයක ගෙන ගන්නවන. ශ්‍රී ලංකාවේ නිදස් අධ්‍යාපනය යටදේ සංගීතය අධ්‍යාපනය සඳහා විෂයක් හැටියට ඉගෙනගන්නට අවසර ලැබුණ ළමයින්ට. ළමංගලකු ආසාාවක් ඇතිතුුණ සංගීත ඉග ගන්න සංගිත ඉග ගන්න තියන මොකද සර්ගී වල ඉගෙනගන්න දෙන්නන ඒවා එකකෙන නිර්මාණය කරන තනුවනුව වචන ඇ මෙකැන ග පද රචනානුව තන යොදලති අනමුත් ඒ ඉගෙන ගන්න ශාස්ත්‍රයක් නෑ ශාස්ත්‍රයක් කෙරයට තින ශස්ත්‍රී සංගීත. ශාස්ත්‍රී ංීති ඉස්කෝලල උගන්නන්න පටංගත්ම ඒවා උගන්න ගුරුරුනෑ. ගුරුට සොයාගෙන්න්නන්න ඕනා. ඒ අත තමයි එක වරින්වරඒක් කෙන ඉදාවටික ලිගගෙනාවේ. ඉතිං ඔය ආකාරයෙන් තමයි ශාස්ත්‍රී සංගීතය පිචාරය වෙනට පනගත. නොත් ගුවන් විදිලෙන් මම ගුවන් විදිරී අධ්‍යක්ෂ වයෙන් සංගීත හා පරීෂනතය අධ්‍යක්ෂික වශයෙන්. මම මේ අධ්‍යාපමනශේත්‍රියයට උපකාරෑකට මම හැමදෑම රෑ. ශාත්‍රිය සංග්‍රහය අර්ද පයක්ක් ශාස්්‍රය ගීත ගායනවාදන ප්‍රචාරයලා. මහිතන්න ඔබ දෙදනාම සංගීත ශේෂත්‍රියයට විශාල සේවයක් කරලා තියෙනවා. ඉතින් පසුගේ දසක මංහිතැන හතලියක වගේ කාලය තුළ ඒ සේවක් කළයිති. අපිට හඳුන ල දෙන්නඒ කාලය තුළ ඔබ අතදු නැක්තම් ඔබ දිරිදුන් වර්තමානයේ සිටින ගය ගායකාවන්න නැන් සංගිත ශේස්ත්‍රී සිටිනාය පිළිබඳ. ඇත්ව ද මගින් ෙරුණේ ොං ගුවන් විදිලිය සංිතන්ශේ අධ්‍යශ කරයා වශයෙන්. ඒ ඇන එන අලුත් නව පරම්පරාව හැම ගායක ගායකාාවට ම අත දුන්න මක ඒගොල්ලන්ගේ වැඩසටාන් රසවත් අන්දමින් ඉනිදිරිපත් කිරීමට මට දෙන්න පුළන් හැම උපකාරම කලා නොත් ඇය මංගිතන්නේ ඇය මහාචාරීවරයක් වශයෙන් මේ අධ්‍යාපනශේෂයටයටට ප්‍රථම් මහාචාරී වශයෙන්. ඒ සංගීත අද විශ්විද දැලක් බට පත්වෙලා තියන. විද්‍යාලයේ ඉගෙනගත්ත අය තම අද ඉන්න ජප්‍රය ගායික් ගාය කවරුන්. එතකට අමරා රාණසම මහත්මිය දැන් ඔබ විශ්විද්‍යාලක මහාචාර්යකරයක් හැටියට වැඩ කරනවා. අ මං කලින්ගහපු ප්‍රශ්නෙන් මම නැවතරක් කැවරන් ඔබෑ ඇතුළු ඒ ශ්‍රී ලංකාවේ සංගීත ශේෂ්්‍රයේ හිටපුු. ඒ ඇතුරන් සීල්ලු දෙනාටම හැකි වනාද. අපට අන්‍යු දේශය ශාස්ත්‍රීය ස නිර්මාණ අපි යම් කිසි පදනමක් මත ඉඳගෙන තමයි අපට නිර්මාණ ශක්තියෙන්න්නේ. එතකොට දැන් අරකිව්වාගේ සර්ලගීතයක්යන්න බො සුගම සංගීතයක් ජනගීතය වෙන ඒේ රාගතාලඥාන මුකුත් නැහැ. නමුත් ශාස්ත්‍රීය පදනමක් මත. අපිට තිබුණේ එකම පිහිට රාගධාරී සංගීතය තා අපේ බුද්ධාගමාවේ භාරතයෙන්. එතකොට අපිට සංගීතයක් කියලා ලැබුණේ භාරතයෙන්. ඉතිං අපි ඔය ශාස්ත්‍රීය පදනම ශාස්ත්‍රිය සංගීතය පාසැල්වල හා විශ්ව විද්‍යාල තත්ත්වයට එනකම්ම ශාස්ත්‍රිය සංගීතය කියන්නේ තොර ඥානය තාලගඥානය. එතකොට රාගග්ඥානය ඒ හැම එන්නේ ශාස්ත්‍රීය සංගීතය හැදඇරුහැන් පස්සේ. එතකොට ඒ දැනීම තමයි අපිට පිහිට වුණේ අපි ප්‍රයෝජනයට ගත්ත නිර්මාණවලට. එක්කෝ ශාස්ත්‍රීය පදර්මක් මත එහෙමසැ ජනගී භාරතය සංගීත, විශේෂයෙන් බෙන්ගෝලි සංගීතය ආභාෂය නිසා තමා ආනන්ද සමරකෝන් තුනිල් සාන්ත වැනි අය, ගීත නිර්මාණය කළේ. විශේෂයෙන්ම වංග සංගීතය. ඒ සංගීත පදන මුල් කරගෙන තමයි ඔය අක්ක අක අර බලන්නකෝ. ඒ වැනි සරලගීත නිර්මාණය කළේ. තෝට ඇත්තවසම අපට කියන්න පුළුව භාරතීය රාගධරී සංගීතය හා වංගගීතය ඒ පදන මෙය මත ඉඳගෙන තමයි අපි සුගම් සංගීතය කියලා සරල සංගීතයක් හැදයි. ඉතිංහර ශාස්ත්‍රයකිව්හම මංකිව්වාගේර ඥානය ලබාගන්න දෙයක්. අපි ඒක තමයි පාසැල්වල සරගම පදනිතා සර්ගම් සොරසාධනා ඒ හැම දෙයක්ම ඉගෙන්නුව. එතොට සිංහල භාෂායනුත්තුගෙන්වා හිඳි භාෂායනුපති ගෙන්ව. වර්තමානයත් ඒ සංගීත තමයි පාසැල්ලොල රාගධාර සංගීතය උගන්නන්නේ. එතකොට ඒක විශ්ව ඉද්‍යාල තත්ත්වයටම දැන් පැමිඩිලා තියෙනවා. ඒ නිසා තම සෞන්දර්ය අධ්‍යාපනය ළමයින්ට අනිවාර්ය කරලා ඔය පශ්චාත්තුපාද තත්ත්වයට ැ ශාස්ත්‍රීය සංගීතය හදන් ළමයි බොහොමින්න. ඒගොලන්ට නිර්මාණ ශක්තිය දැනුමත් සමගම නිර්මාණ ශක්තිය ලැබිලතියෙනවා. ඉතින් ඒ නිසා අපි සර්ල සංගීතය දැන් අපේ කියලා ගොඩ නැගිලා අවසානයි දැන්. ඉතින් ශාස්ත්‍රීය වැඩසටහන් කළේ ඇත්තවසෙන් ය ශාස්ත්‍රිය සංගීතය හැමෝටම හැම දෙනෙකුටම අමාරුයි. ඒක බොහොම තීක්ෂණ නුවනක් තියන කෙනෙකුට තමයි ඒ කරන්න පුළුවන් හදාරන්ද පුළන් සුගම් සංගීතය එන සරල සංගීතය ඒ කවුරුත් හැම දන්නයාටම රස ඉඳින්ද පුළුවන්. එහම සංගීතයක් සුගම් සංගීතය කෙ සරල් සංගීත. දැන් ඔවේ ලංකාවේ තියන්න හුවක් ඒ සරල සංගීතය තමයි. අපි ආනන්ද සමර්කෝඩ් මහත්තය පටන් ගත්හම මේ වර්තමානය දක්වා ඒ නිර්මාණ ශක්තිය තිබුණ. නමුත් දැනට පවතින සංගීතය හුවක් නිර්මාණ කරන්නේ ශාස්ත්‍රියය දැනුම ඇතියි. ඒක නිසා ඒවා රස තියනවා රසය කියන එක තිනයි රාග රසය තියවාඒ තවත් පිරිසක් දැනගෙන යන්නවා තවත් පිරිසක් නොදැගෙන යනවා.